විශේෂයෙන්ම ඔබ දන්නවා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව අපි සියලු දෙනාම දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටියා මේ වින්දිතයන්ට සාධාරණත්වයක් ඉෂ්ට කරන්න කියලා. විශේෂයෙන්ම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට කලින් මේ ගරු සභාවට දැනුම් දුන්නේ විශේෂයෙන්ම ISIS පුහුණුව ලබාපු පුද්ගලයන් ලංකාවට ඇවිල්ලා තිබෙනවා කියලා ඔබතුමා ගරු ඇමතුමා. එතකොට ඒ අවස්ථාවේදී අපි කවුරුත් දැනන් හිටියේ නැහැ එවැනි පරිසරයක් රට තුල තිබුණා කියලා. මේ ප්‍රහාරයෙන් ජීවිත 300ක් මිය ගිහිල්ලා තියෙනවා. 500කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලැබලා තියෙනවා. තාමත් ඒ අයට සාධාරණත්වයක් ඉෂ්ට වෙලා නැහැ. හැබැයි ගරු ඇමතුමා මගේ දෙවනි ප්‍රශ්නේ අනුව විශේෂයෙන්ම මේ තනතුරු වල ඉන්න දැන් නිලන්ත ජයවර්ධන මං හිතන්නේ තාමත් ඉහළ පොලිසිය තනතුරක කටයුතු කරනවා. එතකොට දැන් මේ පරීක්ෂණ තාම සිදු වෙනවද කියලා අපි දන්නේ නැහැ. හැබැයි ගරු අධිකරණයට කරුණු වාර්තා කරලා දැන් මේ වන විට ඒ ක්‍රියාමාර්ග සිදු වෙමින් පවතිනවා. අපි අහලා තියෙන්නේ ගරු ඇමතුමා මේ වගේ ඉහළ තනතුරක් දරන නිලධාරියෙක් පොලිසියේ ඉඳිද්දි මේ පරීක්ෂණ ක්‍රියාත්මක වෙන්නකොට ඒකට බාධාවක් ඇති වෙන්න පුළුවන් නේද? මොකද මේ පාස්කු ප්‍රහාරය සිදු වෙන අවස්ථාවේදීත් ඒ තනතුරවලම හිටපු අය මේ පරීක්ෂණ සිදු වෙනකොටත් ඒ තනතුරවලම ඉන්නවා ගරු ඇමතුමා. ඉතින් මේ පිළිබඳව ඔබතුමාගේ විග්‍රහයක් දැනගන්න කැමති ගරු ඇමතුමා. කතානායකතුමනි, පාස්කු ප්‍රහාරය සම්බන්ධව විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් මගින් පරීක්ෂණයක් කරලා ඒ පිළිබඳව නිර්දේශ සහිත වාර්තාවක් ලබා දීලා තිබෙනවා. පොලිසිය විසින් මේ පිළිබඳව පරීක්ෂා කරලා ඒ තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුවට ලබා දීලා තිබෙනවා. ඒතර මේ කරුණු සියල්ල සලකා බලලා නීතිපතිවරයා මේ වන විට ඉන්ඩයික්ම නදි චෝදනා පත්‍ර 42ක් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. කොළඹ සහනිකුත් මහාධිකරණ වලට ඒ අනුව චූදිතයෝ 79 දෙනෙක් මේ වන විට ඒ නඩු විභාගවලට භාජනය වෙමින් සිටිනවා. සමහර උදවිය අප තබලා එළියේ ඉන්නේ අප කොන්දේසි මත, සමහර උදවිය තාමත් රිමාන්ඩ් බාරේ ඉන්නේ. අධිකරණ තීන්දුව සහ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරපු විදිහට ඊට සම්බන්ධයයි චෝදනා ලැබපු නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීම ඒ අදාළ අංශවලට අයිති කාර්යයක්. අධිකරණ අමාත්‍යංශයට ඒ සම්බන්ධව කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. ගරු ඇමතුමා, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය විශේෂයෙන්ම දැන් මේ වන විට මේ පුද්ගලයන් අපි දැක්කා විශේෂයෙන්ම ඔබ කිව්වා ආකාරයට අප ලබල කණ්ඩායමක් මේට සම්බන්ධ වෙච්ච අය එළියේ ඉන්නවා. ඒ වගේම තවත් පිරිසක් තාම බන්ධනාගාර ගත වෙලා තිබෙනවා. ඒ වගේම දැන් අපි දැනගන්න කැමති මේ වෙනකොට මේ නඩු අවසන් වෙලා තියෙනවද? තවත් මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව තියෙන නඩුවේ අපි දැක්ක දැන් අර යම් කිසි පිරිසකට වන්දි ලබා දෙන්න තීන්දු කළා. දැන් ඒකෙන් පස්සේ ගරු ඇමතුමා ඒ නිලධාරීන් සහ ඒ දේශපාලන අධිකාරිය කිව්වා අපිට සල්ලි නැහැ කියලා. ඊට පස්සේ මේක තවත් කල් ගියා. දැන් ඒ වගේ මේ නඩු තව දුරටත් කල්යයිද? මේ වින්දිතයන්ට වන්දි ලැබෙන්නෙත් නැහැ, සාධාරණත්වයක් ඉෂ්ට වෙන්නෙත් නැහැ, වර්ධිකරුවන්ට දඬුවම් දෙන්නෙත් නැහැ. එතනින් ගියාපුවම පාස්කු ප්‍රහාරයට ලක් වෙලා දැන් අවුරුදු 4කට ආසන්න කාලයක් වෙනවා. මේ ආණ්ඩුවේ ආයු කාලයේ තව සංවේගන යනවා. ඉතින් ගරු ඇමතුමා මේ පිළිබඳව පොඩි දැනුම් දීමක් කරන්න පුළුවන් නම්. ගරු කතානායකතුමනි, රජයේ මගින් ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන පාස්කු වින්දිතයන්ට වන්දි ගෙවීමක් ක්‍රියාත්මක කළා. ඊට අමතර ලෙස මම කලින් කියපු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව අනුව නියෝග කරලා තිබෙනවා අපගේ හානිපූර්ණ කාර්යාලය මගින් වන්දි ගෙවීම සඳහා මුදල් ප්‍රමාණයක් තැන්පත් කරන්න කියලා එම මූලික අයිතිවාසිකම් නඩුවේ සමහර වගඋත්තරකරුවන්ට. ඒ අනුව ගරු කතානායකතුමනි, ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග කරලා තියෙනවා හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට රුපියල් මිලියන 100ක මුදලක් තැන්පත් කරන්න කියලා. එම මුදලෙන් එතුමා මිලියන 15ක මුදලක් තැන්පත් කරලා තිබෙනවා. හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහත්මයාට රුපියල් මිලියන 75ක් ගෙවන්න නියෝග කරලා තිබෙනවා. ඒ වගේම නිලන්ත ජයවර්ධන නියෝජ්‍ය පොලිස්පතිතුමාට මිලියන 75ක්,
හේමසිරි ප්‍රනාන්දු හිටපු ආරක්ෂක ලේකම්තුමාට මිලියන 50ක් සිසිර මෙන්ඩිස් පොලිස් නිලධාරියාට මිලියන 10ක් වශයෙන් සහ රජය විසින් රුපියල් මිලියනයක් ඒ අතරින් මුදල් ගෙවලා තිබෙනවා රජය විසින් ගෙවිය යුතු රුපියල් මිලියන 1යි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මිලියන 15යි හේමසිරි ප්‍රනාන්දු මහත්මයා මිලියන 5යි සිසිර මෙන්ඩිස් මහත්මයා මිලියන 10යි පූජිත ජයසුන්දර මහත්මයා 1,725,588 නිලන්ත ජයවර්ධන මහත්මයා මිලියන 4.1ක් ඒ අනුව නියෝග කළේ මිලියන 311ක් එවන්න කියලා එයින් 36,825,588.87 ඒ කියන්නේ 3,68,25,88ක මුදලක් මේ වෙනකොට හානිපූර්ණ කාර්යාලයට ලැබිලා තියෙනවා හානිපූර්ණ කාර්යාලය විසින් ගෙවීමේ ක්‍රමවේදයක් හදලා අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා මුදල් සියල්ල ලැබුණාට පස්සේ තමයි ගෙවන්නට වෙන්නේ මාධිකරණවල පවතින අධිචෝදනා පත්‍ර සම්බන්ධව අපි නීතිපතිතුමාට ඉල්ලීමක් කරලා තියෙනවා අධිකරණ සේවා කොමිසමටත් ඉල්ලීමක් කරලා ඒ නඩුවලට ප්‍රමුඛතාවය ලැබලා හැකිතාක් ඉක්මනට මේ නඩු ටික විසඳලා දෙන්න කියලා. හරි බොහොම ස්තුතියි ප්‍රශ්න. ඔව් රෝහිණි කුමාරි ජයරත්න